ආයි බොවන් අරදකතුවන්නේ ලක්නාර ඩියුකේෂන් සමගින්. අද අපි කරන්න යන්නේ අටවැනි ශ්‍රේණී බුද්ධාගමේ 13 වැනි පාඩම උන දුකදැන හැඳින නුවනින් ගත කරමු දිවි දැහැමින කියන පාඩම. එහෙනම් අපි දිගටම කරගෙන යමු. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ කියන්නේ තමන් කැමති දේවන් වලින් වෙන්වීම දුකක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අනුව ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ඇතුළුව අටවැදෑරුම් දුක, ඒ කියන්නේ දුකවල් 8ක් ලව පවතිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒවා තමයි ජාතිය හේවත් ඉපදීම, ජරාව හේවත් වයස්ගත වීම, ව්‍යාධිය හේවත් රෝග පීඩාවලට ලක්වීම, මරණේ නැත්තම් ජීවිතයේ අවසානය, අප්‍රියයන් හා එක්වීම, ඒ කියන්නේ තමන් අකමැති අය සමග එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ඒ කියන්නේ තමන් කැමති දේවල් වලින් වෙන්වීම, කැමති දේ නොලැබීම. කෙටියෙන් කිවහොත් උපාදානස්කන්ධ පහම දුක්සහගත බව කියලා ඉගැන්වෙනවා. අපි බැලුවොත් ඇයි ජාතිය නැත්තම් ඉපදීම දුකක් වෙන්නේ කියලා අපිට මේ විදිහට විමසන්න පුළුවන්. සත්වයෝ මිනිස් තිරිසන් වගේ ඒ සත්ව කොෂ්ඨාශවලට අයත්ව ඉපදෙනවා. ඉපදීම කියන්නේ ඒ භවය සත්වයන්ගේ පහළවීම. දරුවෙකු මවකුස පිළිසිඳගෙන එහි වසන විට විවිධ පීඩාවන්ට භාජනය වෙනවා. එහෙත් එම දුක මතකයේ රැඳෙන්නේ නැහැ. කවර ක්‍රමයකින් නමුත් කොතැනක නමුත් උපන් සත්වයාට බිඳීමට සිදුවන අමිහිරි අත්දැකීමක් වේ නම් එය ඉපදීම නිසාම හටගන්නා දුකක් බව තේරුම් ගැනීම එතරම් අපහසු නැහැ. අපට ඉපදීමක් නොවේ නම් කිසිම දුකක් හටගන්න හේතුවක් වෙන්නේ නැහැ. එසේ සසර නැවත නැවත ඉපදීම නැවත නැවත දුක් රසකට ගොදුරු වීමක්. මේ විදියටම සත්වයා වයසට යාමත් ස්වභාවිකම සිදුවෙන දෙයක්. දිරායෑම විදිහටත් මේ වයස්ගත වීම නම් කරන්න පුළුවන්. කෙස් පැසීම, දත් වැටීම, ඇඟ රැලි වැටීම, ඇස්කන් ආදී ඉන්ද්‍රියන් දුබල වීම ආදී ශාරීරික වෙනස්කම් සිදුවන්නේ මේ දිරායෑමේ ප්‍රතිඵලයක් විදිහට. තරුණ වියේදී මනමින් දුව පැන ඇවිද යන කෙනෙකුගේ වයසට යාමේදී ක්‍රමයෙන් එම ශක්තිය හීන වෙනවා. හැරමිටි වාරුව මගින්වත් ශරීරය පාලනය කරගත නොහැකි වන අවස්ථාවන්ද පත්වෙනවා. මේ විදිහට ශාරීරික වශයෙන් විතරක් නෙවෙයි මානසික වශයෙන්ද ඒ වයස්ගත වීම කෙතරම් පීඩාවක් ගෙන දෙනවද කියලා අපිට හිතන්න පුළුවන්. මේ ජරාව හේවත් වයස්ගත වීම දුකෙහි එක් කොටසක්. ව්‍යාධිය නැත්නම් රෝග වීමත් සත්වයාට මුහුණ දෙන්න සිදුවෙන මහා දුකක්. බුදුහාමුදුරුව අපිට වැළඳෙන රෝග පීඩා රාශියක් ගැන සඳහන් කරලා තියෙනවා. අපිට හිසරදය, අත්පය රිදීම වගේ සුළු අසනීපයක් හැදුනත් ඉන් අත්විඳීමට සිදුවන වේදනාව බොහෝයි. බරපතල රෝගාබාධයන්ට පත්වුවන් විඳින දුක අපිට තේරුම් ගන්න පවා අපහසුයි. කායික හා මානසික වශයෙන්ද ඇතිවන සියලුම රෙඩ් රෝග මේ ව්‍යාධි ගණයට අයත් වෙනවා. මරණය කියන්නේ එක්භාවයකට අයත් ජීවිතය සිඳියාම. පංචස්කන්ධය බිඳ වැටීම, අපේ සිර ඉවත දැමීමට සිදුවීම වගේ දේවල් වලින් මරණය කියන දේ අපිට හඳුන්වන්න පුළුවන්. සත්වයාගේ මරණය සතරාකාරයි කියලා බුද්ධාගමේ උගන්වලා තියෙනවා. ඒව තමයි ආයුෂ ගෙවී යාම, ඒ කියන්නේ ආයුක්කය, කර්ම ශක්තිය අවසන් වීම, කම්මක්කය, ආයුෂත් සමග කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම, උභයක්කය. ආයුෂත් කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබියදී හදිසි අනතුරු, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීම ඒකට අපි කියනවා උපච්ඡේදක. ඇත්තටම මරණයෙන් මෙලව ජීවිතය අවසන් වෙනත් සංසාර ජීවිතය අවසන් වෙන්නේ නැහැ. යලි යලිත් උපත ලබනවා. මරණය කියන්නේ අපි නොපතන දෙයක් හින්දා ඒක අපේ දුක පිණිස හේතු වෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අප්‍රියන් හා එක්වීම දුකක්. තමාහට අප්‍රිය වූ අමනාප වූ පුද්ගලයන් හෝ වස්තුන් සමග එක්වීමට සිදුවීම දුකක්.
අප්‍රිය පුද්ගලයෙකු හමුවීමට හරි ඔහු සමග ජීවත්වීමට හරි අපි කැමති වෙන්නේ නැහැ. එසේ අකමැති කිසියම් දෙයක් ලැබීම හෝ අකමැති පරිසරයක ජීවත්වීමට ලැබීම හෝ කිසිසේ තෘප්ති කරන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ. ඒ අපගේ බලවත් චිත්ත පීඩාව පිණිසම හේතු වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීමද ඒ වගේම දුකක්. ඒ කියන්නේ අපි කැමති අයගෙන් වෙන්වීමත් ඒ වගේම දුකක් කියන එක. විදිහටම තමන් කැමති දේ නොලැබී යාමද දුකක්. බුද්ධ දේශනාවේ විදිහට සත්වයා තුළ කැමැත්ත තියෙන්නේ සසර නොයිපදී සිටීමට. ඒත් ඒක හිටුවෙන්නේ නැති කැමැත්ත. ඒ වගේම සත්වයා මහලු නොවී ඉන්න කැමති, රෝග පීඩාවන්ට ලක් නොවී හැමදාම නිරෝගීව ඉන්න කැමති, මැරෙන්නේ නැතුව ඉන්න කැමති. හැබැයි මේවා ඉටුවෙන්නේ නැති ආශාවල්. මේ ආකාරයට ඉස්සල විස්තර කරපු විදිහට දිවි පෙවත හා සබැඳි දුකක් පවතී නම් ඒ සියල්ලක්ම පංච උපාදානස්කන්ධයෙන් තොරව ඇතිවීමට ඉඩක් නැහැ. දුක්ඛ සත්‍ය පිළිබඳ ඉගැන්වීමේ අවසානයේදී කෙටියෙන් කිවහොත් උපාදානස්කන්ධ පහම දුක්සහගත බව කියවෙනවා. අපි දැන් බලමු පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට තමයි අපි පංචස්කන්ධය කියලා කියන්නේ. අපි ඒවා එකින් එක විමසලා බලමු මොනවාද කියලා. රූප. රූප කියන්නේ සත්වයන්ගේ ශරීරයට. වේදනා. වේදනා කියන්නේ සුඛ, දුක්ඛ, උපේක්ඛා කියන වේදනා ත්‍රයට. සංඥා කියලා කියන්නේ අරමුණ හඳුනා ගැනීමට. සංකාර කියලා කියන්නේ මානසිකව කරන රැස්කර ගැනීම වලට. විඥාන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම අරමුණු කරගෙන ඇතිවන දැනුමට. එතකොට මේ ස්කන්ධ පහ, ඒ කියන්නේ පංචස්කන්ධය ගැන ඇතිවන ආශාව කැමැත්තට අපි කියනවා පංච උපාදානය කියලා. එතකොට මේ ස්කන්ධ පහ, පංචස්කන්ධය මම, මගේ, මම වෙමි, මගේ ආත්මය කියලා සිතින් දැඩිව අල්ලා ගත්තාම ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එතකොට අපිට පැහැදිලි පංච උපාදානය කියන්නේ මේ ස්කන්ධ පහ ගැන ඇතිවන ආශාව, ඒ කියන්නේ පංචස්කන්ධය පිළිබඳ ඇතිවන ආශාව. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ පංචස්කන්ධය මගේ, මම වෙමි, මගේ ආත්මයයි කියලා දැඩිව සිතින් අල්ලා ගත්තම. එහෙනම් අපිට පැහැදිලි වැඩියම දුක්සහගත වෙන්නේ පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා. ඒ ඇයි කිව්වොත් අපි පංච උපාදානස්කන්ධය කියලා අදහස් කරේ අර පංචස්කන්ධය මගේ, මම වෙමි, මගේ ආත්මය කියලා දැඩිව සිතින් අල්ලාගෙන ඉන්න ඒකට. ඉතින් ඒක අත්හැරීම අපිට දුකක්. මං හිතනවා ඒක ගොඩක් පැහැදිලි කියලා. අපි මෙච්චර වෙලා විස්තර කර දුක්ඛ සත්‍ය පිළිබඳ ආකාර තුනක් පුරාණ ආචාරවරු ගන්වලා තියෙනවා. ඒ තමයි දුක්ඛ දුක්ඛතා, ඒ කියන්නේ සාමාන්‍ය දුක. විපරිණාම දුක්ඛතා, ඒ කියන්නේ වෙනස් වීම පිළිබඳව ඇතිවන දුක. සංඛාර දුක්ඛතා, සංස්කාර පිළිබඳ දුක. ඉතින් මේක සාමාන්‍ය දුක කියලා කියන්නේ අපි ඉස්සෙල්ල විස්තර කරපු ජාති, ජරා, මරණ ඒ ආදී කායික, මානසික දුක්.